Subha dawasak kiyawa siyol denatama subha udasanak wewa mama itama satutu wenawa ada dawaseth oba den oba dena samaga ude paya bhagaya pawana kalayak gatha kirimata mata aradhana kirima gana etha washeyma me wadasathanath samaga api hama denagema jeevitha wala loku wenasak siddha wenawa eta oba hama denama nirantarayen me sahabhagi wela me paurushya shaktimath karaganeemata ganna piyawarata tawat ekak daayakathwayak sapayan thamai mama ada kalpana kare මම කල්පනා කරා මේ අපි හැමදෙනාටම වැදගත් වෙන ශේෂ්ත්‍රයක් පිළිබඳව කතා කරා. ඒ කියන්නේ සන්නාමයක් ගොඩනගා ගැනීම. ඒ කියන්නේ බී ඒ බ්‍රෑන්ඩ් කියලා කියන්නේ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ඕනේ. දැන් මේ සන්නාමයක් කියන එක හරි වැදගත් වෙනවා පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය පිළිබඳව කිසියම් මඟ පෙන්වීමක් තමන්ටම ලබා ගැනීමට. ඒ විතරක් නෙවෙයි තමන්ගේ හඬ නැත්නම් තමන්ගේ ස්ථාවරය සමාජය තුළ ස්ථාවරව පිහිටුවා ගන්නත් මේ සන්නාමයක් ගොඩනගා ගැනීම කියන එක අවශ්‍ය වෙයි. මේක අතීතයේදී එහෙම හිතලා නුනට එම සන්නාමයන් ගොඩනගාගත්තු අය ඕනතරම් ඉන්නවා. සමහරවිට අපේ ගම්වල වුණත් දැන් මට මතකයි අපේ තාත්තට වුණත් ඒ ගමේ කියන්නේ ලොකු මහත්තයගේ. අදත් කවුරුරි කියලා ලොකු මහත්තයා කිව්වොත් අපේ තාත්තා තමයි සඳහන් වෙන්නේ. ඒ වෙනත් තවත් ලොකු මහත්තුරු ඉඳලා තියෙනවා. හැබැයි ලොකු මහත්තයා කිව්වම එහෙම තමයි. ඊට වයසට නේ අපි කුංචිම කාලේ මම ඈත ගම්මානයකට ගියා රඹෑව කියලා අපිරික් ගම කියලා ගමකට. ඒ ගමට ගියාම තාම ලොකු මහත්තයා කියන්නේ අපේ තාත්තා තමයි. ඒ කියන්නේ ඒකෙන් පේන්නේ ඒ බ්‍රෑන්ඩ් නේම් එක. ඒක වෙන හිතලා හදපුවක් නෙමෙයි. ඒ කරන ලද ක්‍රියාවෙන් ඊළඟට දක්වන ලද ආකල්පෙන් පුජ්‍යලෙන් තමයි පාත්තු සම්බන්ධතාවයෙන් මේ අනුව මිනිස්සුම බ්‍රෑන්ඩ් එකක් දෙනවා. දැන් අපි කියවම් පබ්ලිෂ් සිල්ලා කියවම ඒක බ්‍රෑන්ඩ් එකක්. ඒතකොට ඒක කොහෙවත් අය වෙන කෙනෙකුට දෙවෙනි කරන්න බෑ. මට මතකයි ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉන්නකොට එතුමා වරක් ඇවිල්ලා කිව්වා දැන් එයා පබ්ලිෂ්සුත් එංගලන්තෙ ගිහිල්ලා තියෙනවා එදාම ප්‍රේමදාස මහත්තයා කියලා තියෙනවා. ප්‍රේමදාස මහත්මයා නැවතිලා ඉපු හෝටලේ ඉස්සරහෙන් ගහලා තියෙනවා වෙල්කම් ටු පබ්ලිෂ් කියලා. පබ්ලිෂ් කම් ටු ලන්ඩන් වෙල්කම් ටු පබ්ලිෂ් කියලා මේ පබ්ලිෂ්ට තමයි බැනර් එක ගහලා තියෙන්නේ. ජනාධිපතිතුමාට නෙවෙයි, ජනාධිපතිතුමා ගණන් ගන්න නැහැ හෙදි. මේ පබ්ලිෂ් ගණන් ගන්නවා. ඒකට ලංකාවේ ගණන් ගන්නවා වගේම ලන්ඩනයේදීත් පබ්ලිෂ්ට මේ තිබුණා සන්නාමයක්. අනේක තමයි වැදගත් වෙන්නේ. ඒතකොට ඒ පුජ්‍යලයා කවුද කියන එකනේ වැදගත් වෙන්නේ. ඒක යම් කිසි ශේෂ්ත්‍රයක එයාට ගොඩනගා ගන්න පුළුවන් ද බ්‍රෑන්ඩ් එකක් බ්‍රෑන්ඩ් නේම් එකක් මෙන්න මේ සන්නාමයක් ගොඩනගා ගැනීම හිතලා මතලත් කරන්න පුළුවන් ඉබෙස් සිද්ධ වෙලා තියෙනවා අපි දන්නවා ක්‍රිෂ්ණ මූර්තිතුමා කිව්වම බ්‍රෑන්ඩ් එකක් ක්‍රිෂ්ණ මූර්ති කියලා වෙන කෙනෙක් නැහැ එතකොට එක්කෙනයි මතක් වෙන්නේ තෙරේසා මෞර්තිතුමා කිව්වම බ්‍රෑන්ඩ් එකක් ඒ වගේම අනගාර්ග ධර්මපාලතුමා කියලා කිව්වම ඕෂෝ කියලා කිව්වම දැන් මේ හැම දෙනාටම තියෙනවා එක එක විදිහට බ්‍රෑන්ඩ් එක හැදිලා සමහර ක්‍රීඩකයින්ට තියෙනවා සනත් කිව්වම ලෝකෙ එක්කෙනයි ඉන්නේ අර්ජුන කිව්වම එක්කෙනයි ඉන්නේ ඒ වගේම තමයි හැම කෙනෙකුටම හැම ශේෂ්ත්‍රයකටම එහෙම ලෝකෙ පුරාම විශාල ප්‍රමාණයක් ඉන්නේ. මේක ආයතන වලටත් තියෙනවා. ටොයෝටා කියලා කිව්වම, BMW කියලා කිව්වම, දැන් ඒ වගේ Apple කියලා කිව්වම කවුරුත් දන්නවා මොකක්ද Apple කියන්නේ කියලා. Apple කියලා අපි දන්න ගෙඩියක් තියෙනවා. Apple කිව්වම වෙන දෙයක්වත් මතක් වෙනවා. මෙන්න මේ විදිහට ආයතනක සම්මාන සන්නාම කොටනවා ගන්න පුළුවන්. පුජ්‍යලයින් සන්නාම කොටනවා ගන්න. අපිත් උත්සාහ කරන්නට ඕනේ. අපටත් කියලා සන්නාමයක් ගොඩනගා ගන්න. මේ අර්ථ මූණ මාන වැඩසටහන සම්බන්ධ වෙන සියලු දෙනාට මම ආරාධනා කරන්නේ තමන්ට කියලා සන්නාමයක් ගොඩනගා ගන්න කටයුතු කරන්න පුළුවන්. ඒකින්ද අද ඉඳලාම පටන් ගත්තොත් ඔබටත් කිසියම් කාලයක් තුළ ඒ සන්නාමේ හදා ගන්න පුළුවන්කම තියෙනවා. මම අද මූලික කරුණු ටිකක් ඔබට පැහැදිලි කරන්නම් කොහොමද එහෙම දෙයක් හදාගන්නේ කියලා. ඒක හදාගැනීමේ තියෙන වාසිය තමයි ඔබට හැමතැනදීම ඔබටත් ඔබේ ජීවිතය පිළිබඳව කිසියම් විදියට හැසිරවීමක් කරන්න වෙනවා. එතකොට මගේම කියලා පෞරුෂයක් මටම කියලා ආකල්පයක් ගොඩනගාගෙන මගේම මේ ඇවතුම් පැවතුම් සකස් කරගන්න වෙනවා. ඒ මොකද මම බබලන්න හදනවා නම් කීර්තියක් දෙන්න හදනවා නම් ඒ පුජ්‍යලයා කියන අනිත්‍යය බලාගෙන ඉන්න. ඒ අනත්‍යය බලන් ඉන්නකොට Tamante තියෙන ගති ලක්ෂණේ නැත්තම් අර තිබෙන தத்துவයට අwidetilde පහළට බහින්න පුළුවන්. ඒකින්ද අපි හැම වෙලේම අනිත්‍යයට ආදර්ශයක් ආකෘතියක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ තමකතර පේනවා අපටම කියලා චරිතවත් බව ගොඩනගා ගන්න ඕනේ. එහෙනම් අපි අපේම අගයන් හදා ගන්න ඕනේ. මම මොන අගයන්ද ආරක්ෂා කරන්නේ? අනිත් අය මාතුලින් දැක්කියුත්තේ මොන අගයන්ද? අන්න එහෙම හිතලා එතකොට අපි හැඩගැහෙනවා මෙන්න මේ විදිහේ පුජ්‍යලයේ තමයි මම. අන්න ඒ නිසා තමන්ට කියලා තමන්ට පුළුවන්
ප්‍රකාශයක් ලියා ගන්න. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් ස්ටේට්මන්ට් එකක් කියලා කියන්නේ. සන්නාම ප්‍රකාශනය. මෙන්න මේ වගේ පුජ්‍යලයක් මම කියන. එතකොට දැන් අපි කියමු සමහරලාට අපි මිය ගිය වෙලාවට අපි සමහරලාට අපේ පාඨමාලාවල්ද අපි දෙන දේක් තමයි තමන් මිය ගිය වෙලාවට තමන්ගේ සොහොන් පොතේ තමන්ගේ යාළුවෝ කවර වාක්‍යයක් ලියයිද කියලා හිතලා ලියන්න කියන. ඒකත් ඔය බ්‍රෑන්ඩ් එකක් හදන ක්‍රමයක් තමයි. එතකොට දැන් ඒ වාක්‍ය ලියලා එතකොට අපි කල්පනා කරන මං මිය ගියාම මගේ මේ යාළුවෝ මොනවා ලියයිද? අන්නේ ලියන වාක්‍ය ගැන හිතලා අන්නේ වාක්‍යයට අනුකූල ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම අපි මිය ගියාම ඒක ලියාව. එහෙමනම් අපිට තියෙන්නේ අපේ චරිතයේ අන්න ඒ විදියට හැඩගස්ස ගන්න ඉස්සලා කල්පනා කරන්න. ඒතර ඒකෙන් හරි වැදගත්කමක් තියෙන්නේ එකක් තමයි දැන් තමන්ට ටික ටික ගොඩනගා ගන්න පුළුවන් තමන්ටම කියලා පෞරුෂ ලක්ෂණය. එතකොට මේ පෞරුෂ ලක්ෂණය අපි හැමදාම අනිත්‍යයට පේන්න ඕන මේ සංගත බවක් කියන්නේ. දැන් සමහර දවස්වල ඉතාලම හොඳ පුජ්‍යලේ අනිත් දවස්වල ඉතාලම දුර්වල නම් සමහරවිට අපි කියන එකයි කරන එක අතර වෙනසක් තියෙනවා නම් එතන සංගත බව නැහැ. සංගත බව නැති වුණොත් නැත්නම් ඒ කියන්නේ කිසියම් විශ්වාසනීය බව නැති වුණොත් අපේ එතනින් ඉවත් වෙලා යනවා. ඒකින්ද හැම වෙලෙම බලන්න ඕනේ අපි කියන දේ ඒ විදියටම කරන කෙනෙක්ද. ඒ අපේ සංගත බව තියෙනවා. ඒක හරියට වැදගත් වෙනවා. මම උදාහරණයක් කියන්නම්. මම දවසක් මම නිතර කියන උදාහරණයක් මම කොළඹ තියෙන ෆයිව් ස්ටාර් හෝටල් එකක මංගල උත්සවයකදී. මේ මංගල උත්සවයට ගියාම සාමාන්‍ය හේ ලික සර්ව් කරනවා. ඉතින් මත්පැන් කියනවා වයින් ගෙනල්ලා තියෙනවා අපි හැම දෙනාටම. ඉතින් ඊට පස්සේ මම එතන කතා බහ කරගෙන ඉඳලා මම කෑමත් කාලේ ඉවරුනාට පස්සේ මම හිතන්නේ ඉස්කෝලේ මහත්තයෙක් හරි කවුරු වෙන්න ඕන ඇඳුමෙන් හැටියට ඉතින් වැඩි ම කියන්නේ හිටපු විදුහල්පති කෙනෙක් වයක් කෙනෙක් ඇවිල්ලා මහත්තයෙක් කතා කරා. කතා කරනවා මට කිව්වා මම දැන් බලන් හිටියේ කොයි වෙලේ හරි සර්වක බොයිද කියලා. ඒ මොකද ඒක බිව්වා නම් මගේ සේරම සන්නාම ඉවරයි. ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ මාව හිතාගෙන ඉන්නේ මෙන්න මේ විදියේ චරිතයක් කියලා, පුජ්‍යලයක් කියලා. දැන් අපි නොදැනුවත්වට අපිව නිරීක්ෂණය කරන කණ්ඩායමක් තව ඉන්නේ. අනේ ඒකයි මම කියන්නේ. දැන් සමහරවිට අපි එක තැනක දෙකක් කියලා ඉවරලා තව තැනක තවත් හැසිරුනොත් එහෙම අර සන්නාමය ගත කරගැනීම වැරදිනවා. ඒකිනේ මූලික දේ මම කියන්න උත්සාහ කරන්නේ. අපි අගයක් ගොඩනගා ගන්න ඕනේ. ඒ අගේ දිගින් දිගටම රැඳී පවතින්නට ඕන. ඒක අගේ අපිට ක්‍රම දෙකකින් සකස් කරගන්න පුළුවන්. එකක් තමයි බාහිරවත් අපිට උපයක් හදාගන්න පුළුවන්. බාහිර ඇඳුමක් හදාගන්න පුළුවන්. දැන් අපි කියන අනගාරික ධනපාලතුමාක් වහමට මැවෙන ඇඳුමක් තියෙනවා. ඒ අනගාරික ධනපාලතුමාගේ ඇඳුම. දැන් බුදුහාඳුරුවා ස්වාමීන් වහන්සේලාට දීලා තියෙන යුනිෆෝම් එකක්. ඒ ඇඳුමක්. දැන් ඒ ඇඳුම කොයි ලෝකේ කොතන දැක්කත් අපි දන්නා මේ බෞද්ධ භික්ෂුවක් කියලා. ඒතර අන්නේ ඒ වගේ තමන්ටම ආවේනික වූ බාහිර ඇඳුමක් ඇඳුමකින් පවා සන්නාමයක් ගොඩනගා ගන්න පුළුවන්. දැන් මහත්මා ගාන්ධි කියලා කොහොම අපිට එකපාරට මැවෙන රූප තියෙනවා. ඒතර ඕල්කොට් තුමාක් වම් මැවෙන රූපයක් තියෙනවා. අන්න ඒ කියන්නේ ඒක වැදගත් වෙන්නේ ඒ නොදැනුවත් වුණත් ඒ අය දිගටම අන්න එහෙම තමන්ගේ බාහිරවත් සන්නාමයක් ගොඩනගාගෙන තියෙනවා. එතකොට වචනයෙන්, කතාවෙන්, හැසිරීමෙන්, ඇවතුමෙන්, පැවතුමෙන් මේ හැම දෙයකම ක්‍රමවත් උත්සාහ කරන්න ඕනේ. මෙම තමන්ටම කියලා මෙන්න මේ වගේ කෙනෙක් මං කියන ආකල්පය තමන්ගේ හිතේ තියාගෙන අපි එහෙම එකක් සකස් කරන කටයුතු කරන්නට ඕන. කොහොමද අපි මේක සකස් කරන්නේ? එකක් තමයි අපි ඉස්සෙල්ලා කිව්වා තමන්ටම කියලා සන්නාම ප්‍රකාශනයක් ලියාගන්න. මෙන්න මේවා ඊට පස්සේ මම කල්පනා කරනවා දැන් මම අපි කියමු මේ සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වෙන කෙනෙක් නම් නැත්නම් අපි යම් කිසි විදියකට සමාජයේ වැජඹෙන්න උත්සාහ කරනවා නම් දැන් බලන්න ඕන මාත් එක්ක ඉන්නේ කවුද? මගේ අනුගාමිකයෝ කවුද? නැත්නම් මගේ ශ්‍රාවක කණ්ඩායම කවුද? මගේ පාරිභෝගික කවුද? වෙරඳ ව්‍යාපාරිකයෙක් නම් පාරිභෝගිකය කවුද? එතරම් පුජ්‍යලයෙක් නම් මගේ ශ්‍රාවක කණ්ඩායම කවුද? එහෙම අපි හිතලා බලන්න ඕන කොයි කායත් එක්කද මම මේ ගනුදෙනුව කරන්නේ. අපි හැමදෙනාත් එක්කම ජනප්‍රිය වෙන්න බොහොම ටික අමාරු වෙන්න පුළුවන්. සමහරවිට අපි කටයුතු කරන තරුණ කණ්ඩායමක් එක්ක නම් තරුණයින් එක්ක එතරම් මගේ ශ්‍රාවක කණ්ඩායම නම් තරුණයෝ. එතකොට මම මගේ දැන් අපි කියමු සමහරවිට සුවඳ විලුන් වගේ නිෂ්පාදක. ඒගොල්ලෝ බොහෝ දුරට බලන්නේ තරුණ කණ්ඩායමක් අල්ලගන්න. එතකොට ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක එන්නේ තරුණ කණ්ඩායමගේ අවශ්‍යතාවට තමයි ගලපන්නේ. අනේ ඒ වගේ දැන් අපිත් බලන්න ඕන. දැන් මම දැන් පාසලක ඉන්නවා නම් මම මොන මට්ටමේ ඇත් එක්කද මේ ගනුදෙනුව කරන්නේ? කාත් එක්කද වැඩියෙන්ම මම ජනප්‍රිය වෙන්න පුළුවන්? කාටද මගේ සේවය වැඩිවම ලබා දෙන්න පුළුවන්? අනිත් අයට සාමාන්‍ය ලැබෙන ආයතන මගේම කියලා වෙනම කණ්ඩායමක් මම ගොඩනගා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම දැන් අපේ සමාජ මාධ්‍ය හරහා දැන් මේ වගේ වැඩසටහනක් වුණා. දැන් බලනවා කවුද අපිත් එක්ක ඉන්න කණ්ඩායම. අනේ ඒ කණ්ඩායමේ ඇවතුම් පැවතුම් වලට අවශ්‍යතාවලට අනුකූලව තමයි එතකොට මගේ මේ සන්නාමයේ මම ගොඩනගා ගන්නට ඕනේ. එතකොට ඒකට අනුකූලව තමයි මම මගේ වචන පාවිච්චි කරන්න ඕනේ. දැන් සමහරලාට අපි දන්නවා සමහර ශේෂ්ත්‍රවලදී පාවිච්චි කරන වචන තව ශේෂ්ත්‍රයකදී ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.
එබැ තමන් ගොඩනගාගත්තු කණ්ඩායමට අනුකූලව වචන හදාගත්තොත් අපිට ඒක හුඟක්කල් වැනේ වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අපි මේ කණ්ඩායමට දෙන්න හදන ඇගයුම් මොනවද? මට මමේ මගේ ඇගයුම් පද්ධතියක් තියෙනා වගේම මේ කණ්ඩායමත් මම ගෙනියන්න හදන්නේ කොතෙන්ද? දැන් අපි කියනවා අපි ධනාත්මක චින්තනය අනුව ලංකාවේ ඉන්න පුජ්‍යලයන් තුල සුභවාදී ආකල්පයක් ගොඩනගාගන්න. ධනාත්මක මානසිකත්වයක් ගොඩනගාගන්න අපි ගෙනියන්න උත්සාහ කරා. එතකොට දැන් අපේ ඔළුවේ තියෙන අන්න එහෙම ඉලක්කයක්. එතකොට දැන් මිනිස්සු දන්නවා අපිත් ඒ කටයුතු කරලා අපි ආපහු ඍණාත්මක පැත්තට යන්න නෙවෙයි මේ උත්සාහ කරන්නේ ධනාත්මක පැත්තට. එතකොට අපිට පරස්පර විරෝධී දේවල් ගේන්න බෑ. එක දවසක අපි ධනාත්මක පුජ්‍යලෙ බිහි කරන ගම අනිත් දවසේ අපිට කියන්න බෑ මේ දියව් ඵලයව් වරයව් කිය කොටව කිය කිය පෙළපාලි යන්නත් බෑ. ඒ මොකද ඒක ඍණාත්මක මග පෙන්වීම. ඒ මග පෙන්වීම තාම වෙන කණ්ඩායමක් කරනවා. ඒකත් මතක තියාගන්න ඕන දෙයක් තමයි කෙනෙක්ට වැජෙන්න ඕන නම් සාර්ථක වෙන්න ඕන නම් මේ විරෝධාකල්ප වලින් වැජ වෙන්න බෑ. විරෝධාකල්ප වලින් ටිකක් කල් වැජ වෙන්න පුළුවන්. ඊට පස්සේ නැත්තරම නැති වෙලා යනවා. ඒ මොකද ඒගොල්ලන්ගෙන් අනිත් සමාජයට වෙන වාසිය නැතුව යනවා. එතකොට පුජ්‍යලයන් ඒ වගේ ආශ්‍රය කිරීම ටිකින් ටික අයින් වෙනවා. අර බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ අසේවනාච බාලානම් පණ්ඩිතානම් ච සේවනා කිය. මේ බ්‍රෑන්ඩ් එකක් තියෙන්නේ පණ්ඩිතයන්. අර බාලයින්ට බ්‍රෑන්ඩ් එකක් නෑ විතරක් නෙවෙයි ඒගොල්ලෝ ආශ්‍රය කරන්න ගැලවෙන්නේත් නෑ. ඒතර ඒ විදිහට විරෝධාකල්ප වලින් බ්‍රෑන්ඩ් හදාගන්න උත්සාහ කරන ඉන්නෝ. දැන් එහෙම වුණාම වෙන්නේ තමන්ට සතුරන් වැඩි වෙන. ඊළඟට තමන් කියන දේ ගැන තමන්ටමත් කිසිම විශ්වයේ උදව්වක් ලැබෙන්නේ නෑ. විශ්වයේ උදව් ලැබෙන්නේ විශ්වෙත් එක්ක බද්ධ වෙලා විශ්වයට උදව් කරන ඇට. විශ්වයත් එක්ක විශ්වයට ගැටුම් ඇති කරන බාධා ඇති කරන ඇට විශ්ව නීතියෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒක අහිතකර විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙන්ද අපි හිතන්න ඕනේ අපේ බ්‍රෑන්ඩ් එක හදාගන්න ඕනේ පොසිටිව් විදියට. සුභවාදී විදියට. තමන්ටත් යහපතක්, අනුන්ටත් යහපතක් වෙන විදියට තමයි අපි අපේ නම අපි ගොඩනගා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒතර මම කිව්වා අපි ඉස්සලා අගයන් පද්ධතිය සකස් කරගන්න ඕනේ. මම මෙන්න මේ ඉලක්කය කරා යන්න කියලා අපි බ්‍රෑන්ඩ් ස්ටේට්මන්ට් එකක් හදාගන්න ඕනේ. මම මොන වගේ ශ්‍රාවක කණ්ඩායමක් එක්කද ගනුදෙනු කරන්න කියලා තෝරා බේර ගන්නට ඕනේ. ඊළඟ මම මොන වගේ පණිවිඩයක්ද නිරන්තරයෙන්ම දෙන්න උත්සාහ කරන්නේ. තමන්ට කියලා තමන් පණිවිඩය සකස් කරගන්න ඕන. ඒතර ඒක ගුරුවරුන්ට තමන්ගේ පන්ති කාමරේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළුවන් පාසල තුල. මම සමහරලාට ගමක නම් ගමේ ඉන්න පිළිගත් චරිතයක් බවට පත් වෙන්න පුළුවන්. ඒතර එයාට තියෙන වාසි ගොඩක් තියෙනවා. මොකද බ්‍රෑන්ඩ් එකක් හැදුනට පස්සේ එයාට පිළිගැනීමක් තියෙනවා. ඒතර හැම තැනටම ගියාම එයාට අවස්ථාවක් ලැබෙනවා. ඇවිල්ලා කටයුතු කරන්න. දැන් අපි කොහොම මල ගෙදරකදී උත්සවයකදී කතාවක් කරන්න ආරාධනා කරනවා නම් ඒ බ්‍රෑන්ඩ් එකට තමයි කතා කරන්නේ. ඒ ඉස්සර අපිට හිතලා බැලුවොත් ඕගොල්ලන් ගම්මාන වල එහෙම කත්තිකෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. තමයි ඒගොල්ලෝ බොහෝ දුරට ගමේ ඉන්න වෙද මහත්ය වෙන්න පුළුවන්. ගමේ ඉස්කෝල මහත්ය වෙන්න පුළුවන්. හිටපු ගම්පතුමා වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ හදාගත්තු බ්‍රෑන්ඩ් එකෙන් අනිත් අයත් ඒකෙන් ආලෝක ලබා ගන්න. ඒගොල්ලෝ හිතනවා මෙයා ආවොත් අපිටත් ඒක පොඩි නම්බුවක්. ඒ කියන්නේ යාට කියනවා වෙලා කතාවක් කරන්න. අපේ සමිතිය උපදේශක කෙනෙක් වෙන්න. අපිට අනුශාසනා කරන්න. දැන් මේ වගේ Tamanටම ඒකේ වැඩි වාසියකුත් තියෙනවා. ඒකෙන් වෙන්නේ දැන් අපි යම් කිසි දයක් අලෙවි කරනවා නම් අපි යම් කිසි වැඩසටහනක් දියත් කරනවා නම් අපිට අපි වෙනුවෙන්ම අපිත් එක්ක වැඩ කරන අනුවරදීම් ක්‍රියාත්මක වෙන කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ටත් යහපතක් කරගනිමින් අපටත් යහපතක් කරන්නට උදව් වෙනවා. ඊළඟට අපි සන්නාමයක් සකස් කරගත්තම වැදගත් වෙන දෙයක් තමයි දැන් අපි හදන්නේ මේ වර්තමානයේ එකක් හිතාමතා ගොඩනගගන්න. මම ඉස්සෙල්ලා කිව්වේ ඉබේ ගොඩනගිච්ච එක. හිතාමතා ගොඩනගන්න අපිට යම් කිසි ප්‍රගතියක් සකස් කරගන්න පුළුවන්. පොඩි ව්‍යාපෘතියක් වගේ. දැන් අවුරුද්දක් වෙනකොට මට කොච්චර ශ්‍රාවකයෝ ඉන්නවද? මාස 3කින් මම කොතෙන්ද ළඟා වෙන්නේ? අවුරුදු 3ක් වෙනකොට මම ළඟා වෙන්න බලාපොරොත්තු වෙන්නේ කොතෙන්ද? මෙන්න මේ වගේ තමන්ටම තමන්ගේ ගමන පරික්ෂා කරලා බලන්න යම් කිසි රටාවක් හදාගන්න පුළුවන්. ඒතකොට අපි දන්නවා මෙන්න මේ ටික තමයි මම කරන්නේ. මේකෙන් තමයි මම මගේ බ්‍රෑන්ඩ් එක නිර්මාණය කරගන්නේ. ඒ නිර්මාණය කරගත්තට පස්සේ අවුරුද්දක් යනකොට මම මෙන්න මෙච්චර ශ්‍රාවක සංඛ්‍යාවක් ඉන්නවා. ව්‍යාපාරිකයෙක් නම් මම මෙච්චර භාණ්ඩ ප්‍රමාණයක් අලෙවි කරනවා. අවුරුදු දෙකක් යනකොට මගේ අලවිය මෙන්න මේ වගේ මට්ටමට මං ගේනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් තමන්ගේම ගමන් මඟ පිළිබඳව යම් කිසි සකස් කිරීමක් හදාගන්න. ඒතර ඒක අපිට මන බලන්න පුළුවන්. අපිට වරින් වර අපේ ප්‍රගතිය ඇගයුම් කරලා බලන්න පුළුවන්. ඇගයුම් කරලා බලනකොට පේනවා අපි යන ගමන් මඟ හරිද. ඒ වගේම අපිට මේකට පොඩි ස්ට්‍රැටජි එකක්, උපාය මාර්ගයක්. කොහොමද මම මෙතෙන් ළඟාවේ? මේ ටාගට් එකට මං එන්නේ කොහොමද? ඒකට උපාය මාර්ගයක් අපිට සැලසුම් කරන්න පුළුවන්. එතකොට ඒකට ක්‍රියාකාරකම් ලයිස්තුවක් හදාගන්න පුළුවන්. එතකොට තමන් අපි මේ කතා කරන්නේ තමන්ට පුජ්‍යලිකව සන්නාමයක් ගොඩනගා ගන්නකොට අපිට ගත හැකි පොඩි පොඩි ක්‍රියාමාර්ග ටික.
දැන් අපි කවුරුස් බොහෝ දුර මන් දන්නවා දැන් මමත් ඇතුළුව අපි මෙහෙම සැලැස්මක් ඇතුළු කටයුතු කරන්නේ ඉබේම හොය ගියා මොන හරි කරුණා ඊළඟ සමාණ්ඩට්ටේ මොහොතනමක් ලැබුණා ඒක ඒක ඒ විදිහට හැබැයි ඒකට වඩා ප්‍රමාණිකූලව ඊට වඩා උත්සාහ ගත්තොත් ඊට වඩා කෙටි කාලයකින් ලොකු ඉලක්කයක් කරා යන්න පුළුවන්කමක් තියෙනවා ඒකින්ද අපි ධනාත්මක සහභාගීත්වයක් වර්ධනය කර ගැනීම තමයි ඉතාම වැදගත් වෙන්නේ මේ ධනාත්මක සහභාගීත්වය වර්ධනය කරගන්න නම් මං කිව්වා වගේ අපි තමන්ටත් යහපතක් රටටත් යහපතක් අනුන්ටත් යහපතක් වෙන දෙයක් වෙන්න ඕන එතකොට මේ සන්නාමයේ තුල මේක නැති වෙන ක්‍රම හොයා ගන්නවා අපි සමහර තරඟකරුවෝ ඉන්නවා දැන් අපි බලන්න ඕන අපේ වැඩසටහනත් එක්ක ඉන්න තරඟකරුවෝ කවුද තරඟකරුවෝ කියන්නේ ඒ වගේ වැඩසටහන් කරන ඉතින් ඒගොල්ලොත් එක්ක ගැටි ගැටි මේ ගමන යනවා නම් තේරුවක් නැහැ ඊට වඩා හොඳයි ඒකෙනුත් තමන්ටම කියලා සුවිශේෂත්වයක් හඳුනගන්න මෙන්න මේ කොටස තමයි මම මතුවෙන්නේ එතකොට අනිත් අය ඒගොල්ලන්ගේ වැඩ කරන අතර ඒගොල්ලොත් එක්ක සහයෝගේ ඒගොල්ලොත් උදව් කරගෙන අපිට අපේ ගමන යන්න පුළුවන් ඒකට අපිට තරඟකරුවෙක් නැහැ අනවශ්‍ය තරංගකරුවෙක් හදා ගන්නවා කියන එක කියන්නේ අපහසු කාර්යයක්. ඊට හොඳම දේ තමයි තරංගකරුවෙක් නැති කොටසකට අපි මැදිහත් වෙනවා. දැන්ට කෙනෙක් ඉන්නවා නම් ඊට වඩා යහපත් සහ හොඳ දෙයක් කරන එක. හැබැයි ඒත් බලන්නට ඕන තරංගකරුවෙක් කියන්නේ අපිට සතුරෙක් වෙනවා. මොනවාද එහෙම වුණොත් එහෙම අපේ ගමන අපිට වැටියක් බාල වෙනවා. ඊට හොඳම දේ තමයි තමන්ටම සුවිශේෂත්වයක්. තමන්ටම හඳුනාගත්තු ගති ලක්ෂණයක්. තමන් ඒක විතරක් ප්‍රොමෝට් කරයන් ඒක ඉස්සරහට යන්න බලන්න. එතකොට දැන් අනිත් අය තව ඒගොල්ලන්ගේ අපි ඒවටත් උදව් කරමින් අපේ ගමනක් යනවා. එතකොට දැන් අපිට තනියම මේ ගමන යන්න බැරි නිසා අපිට සංගම් එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන්. දැන් අපි කියනවා දැන් අර්ථමුණ මොනුවෙල් සටහනට ඉන්න විශාල ජන කණ්ඩායම. එතකොට මේ ජන කණ්ඩායමත් එක්ක මම එක දවසක් සම්බන්ධ වුණොත් ඒ හැම දෙනාවත් එක්ක මම පොඩි සම්බන්ධකමක් තියෙනවා. මම තවත් සංගමක දේශනයක් හිම කරොත් ඒගොල්ලොත් මාත් එක්ක සම්බන්ධ වෙනවා. මේව ටිකින් ටික අපිට වෙනත් වෙනත් සමාජ කණ්ඩායම් සමගත් සම්බන්ධ වෙලා අපේ බ්‍රෑන්ඩ් එකත් අපිට දියුණු කරගන්න පුළුවන්. එතකොට අපි දෙගොල්ලම අන්‍යෝන්‍ය පෝෂණය වෙනවා. ඒ සමාජයේ ඒ කණ්ඩායමට අපේ දායකත්වය ලබා ගැනීම සිද්ධ වෙනවා. ඒකට මම සම්බන්ධ වීමෙන් මගේ සන්නාමය වැඩි කරගන්නත් මට ඒක උදව් වෙනවා. මේක අන්‍යෝන්‍ය පෝෂණයක් සිද්ධ වෙනවා. ඒක වාසිදායකයි. මේ වාසිදායක බව අපි පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපි ඒ සඳහා වරින් වර අනිත් එක්කෙනාගේ යහපත් යන ඒගොල්ලන්ගේ වැඩසටහන් සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට යම් කිසි උදව්වක් කිරීම, ඒගොල්ලන්ට ප්‍රශංසාවක් කිරීම සමහරවිට අපි කරන සෝෂල් මීඩියා එකේ අපි යම්කි Facebook එකේ තියෙන පොඩි කමෙන්ට් එකක් ලිවීම. දැන් මේ පුංචි කමෙන්ට් එකක් වුණත් ඒ ඇයට විශාල වටිනාකමක් තියෙනවා. දැන් සමහරවිට මම මේ ඊයේ පෙරදා එක්කෙනෙකුට පොඩි කමෙන්ට් එකක්. ඒ ලිව්වම ඒක විශාල එයාට උද්‍යෝගයක් ඇති වුණා. සතුටක් ඇති වුණා. සතුටක් ඇති වෙලා විතරක් නෙවෙයි ඒ ගැන මට පුජ්ජලිකවත් කතා කරලා ස්තුති කරා. මෙහෙමද ආ මේකට ලිව්වෙක් ගැන මම හුඟක් සතුටු වෙනවා කියලා. දැන් බලන්න එතකොට චූටි දෙයයි කරන් තියෙන්නේ. ඒ චූටි දෙය අනිත් අයගේ හිතේ තදින් පළපදියම් වෙන්න කටයුතු කරන්න ඕනේ. ඒකින්ද අපි නිතරම බලන්න ඕන වෙන කෙනෙකුට ප්‍රශංසා කරන්න කොහොමද? වෙන කෙනෙකු ඉස්සරහට තල්ලු කරලා යන්නේ කොහොමද? ඔවුනුත් දියුණු වෙමින් මමත් දියුණු වෙන්නේ කොහොමද? එතකොට තමයි අපේ සන්නාමය තවත් ක්‍රියාත්මක ක්‍රියාශීලයක් වෙන්නේ. ඒකින්ද මූලික දේ තමයි අපි මේ විදිහට හදාගත්තු සන්නාමයක් තියෙනකොට දුබල දේවල් එකතු කරන්නේ නැතුව ඉන්න ඕනේ. දැන් අපි එක විදිහකට එක පැත්තකට ගිහිල්ලා එකපාරට පැත්ත මාරු කරොත් එහෙම අර ගොඩනගාගත්තු ශ්‍රාවක කණ්ඩායම නැති වෙන්න පුළුවන්. දැන් අපි කියමු අපි ගායකයෝ කියලා කියමු. දැන් අපි කියනවා අමරදේව මහත්මයා. අමරදේව මහත්මයා කියවම යන අමරදේව මහත්මයාට අනන්‍ය වූ සන්නාමයක් තියෙනවා. වික්ටර් රත්නායක, සමන් ලේනින්, රෝහණ බැද්දගේ මේ එක එක නම් වලට අපි කියනකොටම තියෙනවා ඒගොල්ලන්ටම කියන ආවේණික රටාව. දැන් ඒක මාරු කරොත් වෙනස් කරොත් එහෙම ඒ ශ්‍රාවක කණ්ඩායමට ප්‍රශ්නයක් වෙයි. දැන් රෝහණ බැද්දගේ මහත්මයා සින්දු කියන එක ජෝතිපාලගේ සින්දු කියන්නේ කියොත් එහෙම ඒ තිවිච්චර සම්මානේ කැඩිලා යනවා. දැන් සමන් ලෙනින් හදාගෙන තියෙන සම්මානයක කීර්ති නාමයා TM ජරත් මහත්මයාගේ සින්දු කියන්නේ කියොත් ඒකත් කැඩිලා යනවා. ඒක මූලික දේ තමයි තමන් ගොඩනගාගත්තු තමන්ටම හදාගත්තු ශ්‍රාවක කණ්ඩායම අන්ධබන්ධ වෙන්නේ නැති වෙන්නත් තමන්ගේ ක්‍රියාදාමයේ සැලසුම් කරනවා. ඒකෙන් පේන්නේ අපටත් යම් කිසි පාලනයක් කරන්න සිද්ධ වෙනවා. අපටත් පාලනයක් වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට අපිට මූලික වශයෙන්ම අපේ සන්නාමය ගොඩනගා ගන්නකොට ওই වගේ මූලික කරුණු ටික හදාගන්න. يعني තමන්ගේ නම පවා හරි වැදගත් වෙනවා. තමන්ගේ නමත් සන්නාමය වැදගත් වෙන දෙයක් තමයි. තමන්ගේ නම හරියටම ගැලපෙන්නේ නැහැ කියලා හිතනවා නම් නමක් මාරු කරගන්නවත් පුළුවන්. දැන් අමරදේව මහත්මයා කියන්නේ අලුතෙන් දාපු නමක් නේ. අමරදේව, ඉදිරිවීර සරච්චන්ද්‍ර, ශාන්තිගීත දේව මේ හුඟකසේ සේරමයේ නම් හුඟක් වෙනස්. අරිසෙන් නහවබෝදු, අලව්විස් සැබිහෙල මේ නම් සේරම සකසන ලද නම්.
හැබැයි ඒ නමින් තමයි ඔවුන් ජනප්‍රිය වෙන්නේ. ඉතින් ඒ වගේ තමන්ට ජනප්‍රිය වෙන්න හොඳ නමක් තියෙනවා නම් ඒ නමක් පාවිච්චි කරලා ඒක කීර්ති නාමයක බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරගත්තට කිසිම වැරද්දක් නැහැ. ඒක හොඳයි. දැන් අමරදේව මහත්මයා රුක්මනී දේවී කිව්වම රුක්මනී දේවී මහත්මියගේ නම රුක්මනී දේවී නෙවෙයි. හැබැයි රුක්මනී දේවී තමයි අපි දන්නේ. අමරදේව කියලා අපි තමයි දන්නේ. ඊළඟට සරච්චන්ද කියලා අපි දන්නේ. හැබැයි ඒගොල්ලෝ නම් වෙනස් ඒවා. තාත්තලා දාපු නම් වෙනස්. හැබැයි තමන්ගේ ශේෂ්ත්‍රයට ගැලපෙන විදිහට තමන්ගේ බ්‍රෑන්ඩ් එකට ගැලපෙන විදිහට ඒගොල්ලෝ තමන්ගේ නම පවා සකස් කරන් තියෙනවා. ඒ සකස් කරගත්තු නමින් තමයි ඒගොල්ලෝ ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඒකයි දැන් ස්වාමීන් වහන්සේලාට මහණුනාම බ්‍රෑන්ඩ් නේම් එකක් දෙනවා. එතකොට ඒගොල්ල මෙතෙක් කල් පාවිච්චි කරපු ගිහි නම අයින් කරලා ඒකට අලුත් නමක් දෙනවා. ඒ නමින් තමයි ඊට පස්සේ ඒ අය කීර්ති නාමය ගොඩනගාගන්නේ. දැන් මේක අපට උනත් කරන්න පුළුවන්. තමන්ගේ නම හොඳයි නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. තමන්ගේ නමේ තියනවා නම් තමන්ට මේක ඉස්සරහට යන්න බෑ. ජනතාව අතර පොළඹවා ගන්න බෑ. තමන්ට හොඳ නමක් ගොඩනගා ගන්න ඕන කියලා එහෙම ගොඩනගා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ සඳහා සමහරවිට අකුරු දෙකක් වෙන්න පුළුවන්. දැන් JR කිව්වම ඒක සන්නාමයක්. අපි JR කියන්නේ යාට විතරයි වෙන කාටවත් නෑ. දැන් DR කිව්වම දැන් මමත් DR තමයි. DR කිව්ව මතක් වෙන මාව නෙවෙයි. DR නානක් කර මතක් වෙන. මොකද ඒ දවස්වල DR කියලා කිව්වම කවුරුත් දන්නව කවුද DR කියන්නේ කියලා. දැන් මගේ නමත් DR තමයි. හැබැයි කවුරටත් මාව මතක් වෙන්නේ නැහැ. මොකද ඒ DR නානක් කර මහත්මයා ගොඩනගාගත් සම්මානයක් තියෙනවා. සන්නාමයක් තියෙනවා. ලක්ෂ්මන් කදිරගාමර කිව්වම ඒක සන්නාමයක් තියෙනවා. ඊළඟට සර් ජෝන් කිව්වම මේ වචන අකුරු දෙකයි. ඒ අකුරු දෙකෙන් වචන දෙකෙන් අපි දන්නවා කවු කාගෙනද මේ කතා කරන්නේ. අන්න ඒ වගේ තමයි ඔබාමා කිව්වම එක වචනයයි. ඔබාමා කිව්වම ඔබාමලා දෙන්නේක් නැහැ. එක්කෙනා ඉන්නේ. අන්න එහෙම තම තමන් ගොඩනගාගත්තු බ්‍රෑන්ඩ් එකකට යන්න අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි අපිට කියන්නේ සමාජය තුළ සේවාවක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ සේවාවක් කරනකොට තමන්ටත් කීර්ති නාමයක් ඇති වෙනවා. තමන්ට හොඳ ශ්‍රාවක කණ්ඩායමක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ශ්‍රාවක කණ්ඩායමට හොඳ මඟ පෙන්වන්නේ බවට අපිටපත් වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ තමයි නිතරම යෝජනා කරන දෙයක් තමයි සමහරවිට දක්ෂ පුජ්‍යලෝ මේ ඈත කැලවල් වල ඉන්නවා හැංගිලා ඉන්නවා. දැන් ඒගොල්ලෝ එහෙමම ඉන්නේ නැතුව බලන්න ඕන උත්සාහ කරලා මම කොහොමද සමාජයට එන්නේ මම මොන කීර්ති නාමයක් හදාගන්නේ ඒ සඳහා මම මොන විදිහට කටයුතු කරන්න ඕනේ කියලා තමන්ම හිතන්න තමයි මම මේ පොළඹවන්න උත්සාහ කරේ. දැන් සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් හදාගන්නේ කම්පැනි වලට. ඒ කම්පැනි වලට බ්‍රෑන්ඩ් එක හදාගන්න වෙනමම තියෙනවා දැවැන්ත ව්‍යාපෘතියක්. ඒගොල්ලෝ අලවි කටයුතු ප්‍රචාරක කටයුතු ඒගොල්ලන්ගේ සන්නාමයන් ඒගොල්ලන්ගේ ලෝගෝ එක මේ හැම දෙයකින් මේගොල්ලෝ සැලකිලිමත් වෙනවා. එතෙන් Apple කිව්වම Toyota කිව්වම BMW කිව්වම එක අකුරු දෙකයි තුනයි. BMW කිව්වම කවුරුත් දන්නා මොකද්ද BMW කියන්නේ. Ford කිව්වම තාමත් දන්නවා කවුද Ford කියන්නේ කියලා. අනේ එහෙම ඒ ආයතන ගොඩනගාගත්තු බ්‍රෑන්ඩ් එකම මම යෝජනා කරන්නේ පුජ්‍යලේ ඉන්නවන අපටත් තම තමන්ට ගොඩනගා ගන්න පුළුවන්. ඒ සඳහා ගන්නෝට පියවර කීපයක් තමයි මම යෝජනා කරේ. හැබැයි මූලික වශයෙන් කරුණු කීපයක් මම අවසානයේ කියන්න කැමතියි. එකක් තමයි තමන් සත්‍ය කෙනෙක් වෙන්න ඕන. සත්‍යවාදී කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ හිත එකක් අපි එකක් හිතේ තියාගෙන තව එකක් කරන්න බෑ. එහෙම කරන්න කපටිකම් කරන්න ගියොත් එහෙම ඒක හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ නෑ. ඒ කියන්නේ අපි කියන්නේ නිරන්තරයෙන්ම යථාර්ථවත් චරිතයක් වටපත් වෙන්නට ඕන. මොකද ඔබ පිටිපස්සෙන කණ්ඩායමට හැම කල්ලිම ඔබව අගය කරන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් අපි පිටිපස්සේ කවුරු ඇවිල්ලා ඊට පස්සේ එකපාරට අපේ චරිත වෙනස් වුණොත් එහෙම අනිත් අර ශ්‍රාවක කණ්ඩායම අඳුම් කුණ්ඩුම් කරලා. දැන් සමහර ගායකයින්ට එහෙම වෙච්ච මෑත කාලේ අපි දැක්කා. ඒ ගායකයා පිටිපස්සේ විශාල ශ්‍රාවක කණ්ඩායමක් හිටියා. එකපාරටම පොඩි වැරදීමක් හෝ ඒ කියන්නේ පොඩි වෙනසක් නිසා ඒ ශ්‍රාවක කණ්ඩායම අතහැරලා ගියා. ඒ විතරක් නෙවෙයි ඒ තමන්ට ආපු අනුගාමිකවම චෝදනා කරන්න පටන් ගත්තා. අනේ ඒකෙන් අර තියෙන අර බ්‍රෑන්ඩ් එක නැතුව යනවා. ඉතින් අපි නිතරම තත්ත්වවාදී වෙන්නට ඕන. එතකොට ඉබේම සමාජයට ඕන විදිහට අපිටත් හැසිරෙන්න සිද්ධ වෙනවා. අපට ඕන විදිහට හැසිරලා සමාජය නැති කරගන්නවාද අපිත් හොඳට හැසිරලා තමන්ගේ සමාජයත් ආරක්ෂා කරගන්නවා කියන එක දෙසරයක් කල්පනා කරන්න වෙනවා. එතකොට තමන්ගේ අගයන් නිරන්තරයෙන්ම අපි ගෙනියන්නට ඕන. ඒ අගයන් තමන්ගේ කණ්ඩායමට තමන්ගේ ශ්‍රාවක කණ්ඩායමට තමන්ගේ පාරිභෝගිකයින්ට ඒ අගයන් අපි එකතු කරන්න ඕන. ඒතර ඒගොල්ලෝ තේරුම් ගන්න ඕන යහපත් දෙයක් කියන්නේ මොකද්ද? යහපත් විදියට හැසිරෙන්නේ කොහොමද කරන්න කොහොමද කියලා ඒගොල්ලන්ටත් මඟ පෙන්වීමක් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි හැම වෙලේම අපි සාමාන්‍යයෙන් උගන්වන දේ තමයි පුජ්‍යල බ්‍රෑන්ඩ් එකක් හදාගන්නකොට හැම වෙලේම ස්පොට්ලයිට් එකේ ඉන්න ඕනේ. හැම වෙලේම බබලබබල ඉන්න ඕනේ. ටික කාලයකට එතනින් ඈත් වෙලා ඉන්නත් පුළුවන්. ටික කාලයක ඈත් වෙලා ඉන්නකොට මේ හොයනවා කුතුහලයක් තියෙනවා. මේ කාලයකට පස්සේ ආපහු ආවම ඒකේ තියෙන පිළිගැනීම උඟ වැඩි වෙනවා. ඒ කියන්නේ හැමදාම අපි ඉදිරිපත් වෙමින් හැමදාම කරුණ ඉදිරිපත් කර කර ඉන්නකටත් ඒක නැතු වෙනවා.
ඒකින්ද අපි කියනවා ටික කාලයකට මදක් ඈත් වෙලා ඉන්න මදක් ඈත් වෙලා ඉඳලා ආපහු එන්න එතකොට ඔබට කීර්ති නාමය වැඩි කරගන්න පුළුවන් අනිත් එක තමයි අපිට පුළුවන් නිකන් network එකක් හදාගන්න අපේ brand name එක හදාගන්නකොට ජාලගත වෙන්න පුළුවන් අපේ networking කියලා දැන් කියනවනේ අපි විවිධ කණ්ඩායම් සමග එකතු වෙන්න ඕන ඒ සමාජයේ වැඩි දෙනෙක් සමග එකතු වුණාම ඒකත් එක ප්‍රාග්ධනයක් කියලා සැලකන්නේ ඒ කියන්නේ මේ අපි social capital කියලා කියන්නේ සමාජ ප්‍රාග්ධනය සමාජ ප්‍රාග්ධනයට වැඩි දෙනෙක් එක්ක අපි සමාජ සම්බන්ධතා පවත්වා ගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි නිතරම දන්නා එකෙන් උපදෙස් ගන්නට ඕන. විශාරදයින් හම් වෙන්න ඕන. තව දුරටත් මේ සාර්ථක කරගන්නේ කොහොමද කියලා අපි ඒගොල්ලොත් ඒ ගනුදෙනු කරන්න ඕනේ. ඒක තමන් විතරක් නෙවෙයි. තමන්ගේ අදහස විතරක් නෙවෙයි ඉදිරිපත් කරන්න ඕන. තමන්ගේ අදහසට ගැළපෙන අන්දමට තවත් අයගේ අදහස් අපිට අනිත් අයගේ අදහසත් අපි එකතු කරගන්න ඕනේ. එතකොට මේගොල්ලන්ගේ අදහස් එකතු කරගත්තම අපිට තව හුඟක් දුර ගමනක් අපිට යන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මං ඉස්සෙල්ලා කිව්වා වගේම අපි තියෙන ප්‍රගතිය ට්‍රැක් කරන්න පුළුවන්. දැන් තමන්ගේ සාර්ථකත්වය කොච්චර දුර ගිහින් තියෙනවද? මම හිතන් ඉන්න ප්‍රමාණයට දැන් ක්‍රමානුකූලව යනවා. එහෙම ක්‍රමානුකූලව යන්නේ නැත්නම් මම මොනවද කරන්න ඕන? කාගෙන්ද උපදෙස් ගන්නට ඕන? මේ පිළිබඳ විශේෂඥයෝ ඉන්නවා. මේ හැම ශේෂ්ත්‍රයකම අපි දන්නේ ටිකයි. දැන් මේ ශේෂ්ත්‍රය වුණත් මම දන්නේ ටිකයි. ඉතින් මම ගැටලුවක් ඇති වුණාම මම තා කීප දෙනෙකුට කතා කරලා අහනවා දැන් ඉස්සරහට යන්නේ කොහොමද? ඒකට ඒගොල්ලෝ දන්නවා මීට වඩා ටිකක්. ඒගොල්ලෝ මට ඒක එකතු කරගන්න. ඉතින් මම ඒකෙන් තව ටිකක් පෝෂණය වෙනවා. මෙහෙමම අපි අන්‍යෝන්‍ය පෝෂණය වෙන්න ඕන. දැන් අපි එකිනෙකා මේ තම තමන් තරඟයක් කරනව නෙවෙයි. අපි ලෝකේ ඕන තරම් ඉඩ තියෙනවා. ඒකින්ද මේ අපි එක්කෙනෙක් කපාගෙන තව එක්කෙනෙක් එනවා කියන ආකල්පේම ඔළුවෙන් අයින් කරන්න. මොකද අවස්ථා අසීමිතෝ තියෙනවා. මේ හැම තැනම මුදල් තියෙනවා. හැම තැනම දැනුම තියෙනවා. හැම තැනම තියෙන මුදල් තේරම අපිට එකතු කරගන්න තනි එක්කෙනෙකුට බෑ. හැබැයි අපි හැම දෙනාටම තමන්ට ඕන ශේෂ්ත්‍රයෙන් ගිහිල්ලා අවශ්‍ය නම් මුදල් උපයා ගන්න පුළුවන්. අවශ්‍ය නම් ශ්‍රාවකව එකතු කරගන්න පුළුවන්. තමන්ට අනුගාමිකව එකතු කරගන්න පුළුවන්. ඕන තරම් කෝටි ගාණක් ලෝක ජනගහනේ ඉන්නවා. ඉතින් ඒ කෝටි ගාණකෙම එක හතර පහ දෙනෙක් දිහා බල බල අනිත්‍යයට ඊර්ෂ්‍යා කර කර ඒ තමනුත් පිරිහෙමි. අනිත්‍යයටත් මේ ඉදිරියට දෙන්නේ නැත්නම් ඒක අසාර්ථක චරිතයක් බවට පත් වෙනවා. අපි නිතන්නේ අර මහසේවක මහත්මයා කිව්වා වගේ දහසක් මල් පිපේවා කියන. ඒ ආකල්පෙන් තමයි අපි කටයුතු කරන්න ඕනේ. අවසාන වශයෙන් අපි පුංචි දෙයක් සාර්ථක වුණත් අපිම අතෘප්තිමත් වෙන්න ඕනේ. අපිටම සංග්‍රහයක් කරගන්න ඕනේ. අපි ඒකත් අපි තියෙන්න ඕනේ. මොකද අපි කියන උපස්තම්බණය. ඒත් අපි කියන වුණාම Tamanටම කියලා කිය මේ සතුටක් ඇති වෙන දෙයක්. චිත්‍රපටයක් බලන්න යන්න පුළුවන්, ඇවිදින්න යන්න පුළුවන්, විනෝද ගමනක් යන්න පුළුවන්, විවේකයක් ඇති කරගන්න පුළුවන්. එකක් නිම වුණාම තමන් ඒක ටාගට් එකට ආවම එතෙන්ට ළඟා වුණාම තමන්ගේ ප්‍රගතිය පිළිබඳව තමන්ටම ඇගීමක් කරගන්න. මේක අපි ඉස්කෝලේ කාලේ නම් අපිට එදෙන පොඩි සහතික කොලේ. අපේ සහතික මට ඉස්සර හොඳ මතකයි. අපේ රිපෝට් එකේ අවසානයේ ගහලා දෙන පුංචි ස්ටිකර් එක. ඒ ස්ටිකර් එකේ තියෙනවා ඉතා උතුම් උතුම් සතුටුදායකයි කියලා අපිට අලවලා දෙනවා. දැන් මාගේ හැමදාම ස්ටිකර් එකේ උතුම් කියලා අලවලා දෙනවා. ඉතින් ඒක මට තාමත් තියෙනවා 6 7 8 පන්ති වල. ඒ කියන්නේ අවසාන අවුරුද්දන්තිමට දෙන report card එකේ මෙහෙම ස්ටිකරයක් අලවන්න අපේ ඉස්කෝලේ පුරුද්දක් කරලා තියෙනවා. දැන් මේ උතුම් කියන එක ලබා ගන්න තමයි අපේ ක්‍රම කල්පනා කරන්නේ. ඒක ලැබුණම අපිට හරි සතුටු. අන්න ඒ වගේ අපේම දක්ෂතා පිළිබඳව ඇගීමක් ලබා ගන්න අපිම ක්‍රම ශිල්පයක් හදා ගන්න. මෙන්න මේ ටික අපි කරගත්තොත් අපිට මම අද යෝජනා කරන්නේ ඔබ හැමදෙනාම තම තමන්ට කියලා බ්‍රෑන්ඩ් එකක් හදා ගන්න අද ඉඳලම පටන් ගන්න. ඒ සඳහා දැන් මේ ඉඳලම සැලැස්මක් හදා ගන්න. ඒ සැලැස්ම ඉක්මනට ළඟා වෙන්න ඕනේ නැහැ. ඉක්මනට ළඟා වෙන්න හිතන්න ඕනත් නැහැ. ඒක අවුරුදු ගානකට පස්සේ හරි ළඟා වෙයි. හැබැයි අවුරුදු ගානකට පස්සේ හරි ළඟා වෙන දේ ගැන අද අපිට සිහිනයක් තියෙන්න ඕන. අන්නේ සිහින කරා යන්න උත්සාහ කරොත් අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතේ අනිත් අයට වැදගත් කීර්තිමත් අනිතර උදව් වෙන ඔබටත් උදව් වෙන ඔබේ පවුලේ ඥාතීන්ට රටට සම්පතක් බවට පත් වෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. මම හැම දිනාටම ආරාධනා කරනවා එවැනි සන්නාමයක් ගොඩනගාගත් පුජ්‍යලේ බවට පත් වෙන්න අදිෂ්ඨාන කරගන්න කෙනෙක්. බොහොම ස්තුතියි හැම දිනාට. අපි නැවත දවසක් මේ වගේ මුණ ගැහිලා කතා කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ආචාර්යතුමනි. ඇත්තටම බොහොම පිං කියලා කියනවා. ඉතාම වැදගත් කරුණු ගණනාවක් කියන ඔබතුමා අපිට සංග්‍රහ කරා. ඒ වගේම මම එක අවස්ථාවක් කරනවා ගන්නවා අද දිනේ ප්‍රථම වතාවට සම්බන්ධ වෙන විශාල පිරිසක් ඉන්න පුළුවන්. ඔබ මවුන ගෲප් වලට සම්බන්ධ වෙලා නැතිනම් සෑම දිනකම මෙවැනි වැඩසටහන් අපි පවත්වනවා විවිධ ශේෂ්ත්‍රයන් ඔස්සේ. අපගේ අරමුණ තමයි ආධ්‍යාත්මික, ඒ වගේම මානසික, ඒ වගේම ශාරීරික සුවපත් භාවය ඇති කිරීම, ඒ
වෙනුවෙන් පෙළ ගැසෙන්න ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා. ඒ වගේම මහාචාර්යතුමානි ඔබතුමාගෙන් යම් ගැටලුවක් අහන්න පිටසක් ඉන්නවා. අපි මුලින්ම ආරාධනා කරනවා තුෂාර මහත්මියට. ආයුබෝවන් සුබ දේශනා වේවා සියලුම දෙනාට. ඇත්තරම ඔබ අපිට සම්පතක් ගුරු පියාණනි. ඒ වගේම තමයි අපිට සන්නාමයක් බෑන්ඩ් එකක් ගොඩනගා ගන්න කොහොමද, ඒක පවත්වාගෙන යන්නේ කොහොමද කියලා ඔබතුමා අපිට උපදෙස් සමූහයක් දුන්නා. ඒක ඉතාමත් වැදගත්. මේ වෙලාවේ ඇත්තටම මේ දැන් අපේ මෞනා කණ්ඩායම මේ සන්නාමයක් ගොඩනගාගෙන යනවා. ඇත්තටම මේ මහා මේක මහා දෙවන්ත දෙයක් අපි හිතුවේ නැතුණාට අපි උදේ පාන්දරාව දෙනවා. මම එලාම් එකක් කියලා නෙවෙයි, ඇත්තටම මම තුනමාර වෙද්දී ඉබේම අවදි වෙනවා. ඒක මගේ මොලේට ගිහිලා තියෙන එක. දැන් මේ ඔයා මේ වෙලාවට එන්න ඕන කියලා මම කීයකද නිදිය ගන්න, එකටද දෙකටද? නමුත් මම තුනමාර වෙද්දී මට අවදි වෙනවා මේ වෙලාවට. අනිත් එක අපිට දැන් වෙන දෙයකට අපිට ධනාත්මක දෙයක් විතරයි අපි දැන් හිතන්න පෙළඹිලා තියෙන්නේ. ඒක ලොකු වෙනසක් මගේ ජීවිතේ වෙච්ච. මම ලොකු කාලයක් වෙන්නේ නැහැ මේකට ඇවිල්ලා. නමුත් මගේ ජීවිතේ ලොකු වෙනසක් වුණා මේ මවුනා මේ කණ්ඩායමට බැඳිලා. ඉතින් ඔබතුමාගේ නිහතමානී බව අගය කරනවා සර් හැමදාම. මම අර බුක් ක්ලබ් එකෙත් ඉන්නවා. මට මේ ඔබතුමාර මට ලොකු පොත ලැබුණා. මම මේ ඇත්තටම මේ නිහතමානීකම මට ඇත්තටම පුදුම වටිනාකමක් එකතු කර අපේ ජීවිතයට. ඔබතුමා ඔබතුමාගේ චරිතය අපිට හරි වටිනවා. අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ පොඩි දේවල් වලින් තමයි අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඔබගේ ජීවිතයෙන්. එතකොට මේ ඇත්තටම ඔබතුමා වටින සම්පතක්. සුබ දවසක් වේවා සියලුම දෙනාට. තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි. බන්දුල මහත්මයා. සුබ දවසක් වේවා. මම සංජය මහත්තයෝ වගේ බොහොම පිං කියලා කියන අපේ සර්ට මට මතකයි අපි මවුන කණ්ඩායමේ මාසයක ප්‍රමාණ කාලයක් ඔබතුමා අපි වෙනුවෙන් දේශන පැවැත්තුවා. ඒ ගත්ත පොත මංගාව තාම තියෙනවා, ලියාගත්ත පොත් ටික. ඇත්තටම අපේ ජීවිතය වෙනස් කරන්න ලොකු දායකත්වයක් දැක්කපු සර් කෙනෙක්. ඇත්තටම මම හිතනවා මේ ඉස්සෙල්ලම අපි මේ පොසිටිව් තින්කින් ගැන ගත්තම මම සර්ගේ පොත් කියවලා, ඒ වගේම අපිට සර් බ්‍රෑන්ඩ් එකක්. ඇත්තටම බොහොම පින් කියනවා නැවත වතාවක්. අනිත් එක මම තව දෙයක් කියනවා, මේ අපේ මේ ගතිය අපේ තුළ හොඳ ගති තියෙනවා නම් අපි බ්‍රෑන්ඩ් අපිට අනිවාර්යම බ්‍රෑන්ඩ් බ්‍රෑන්ඩ් අපි බ්‍රෑන්ඩ් වෙනවා. අනිත් එක අපි කවුරුවත් අභිභාව යන්න ඕනේ නැහැ. තමන් තමන් වෙලා තමන්ගේ දක්ෂතාවයන් ප්‍රයෝජන කරගන්න ලෝකෙට මොදක් කරන්න බලමු. අනිවාර්යයෙන්ම අපිට ඒ දාන්නට යන්න පුළුවන්. සර් බොහොම පින් නැවත වතාවක්. බොහොමත් ස්තුතියි මහාචාර්යතුමනි ඔබතුමාගේ අර්ථවත් දේශනේ. මාත් ඔබතුමාගේ අර පොත් සංගමයත් සමගත් සිටිනවා. බොහොමත් ලොකු සේවයක් සමාජයට කරනවා ඔබතුමා. ඔබතුමාත් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඒක මාත් එක්ක ඔබතුමාගේ ඇඳුමෙන් පාවා අපිට අඳුර ගන්න පුළුවන් ඔබතුමා. මට දේශනයේ මතක් වුණේ ඔබතුමා බ්‍රෑන්ඩ් එකක් ස්ටේට්මන්ට් එකක් සකස් කරන්න කියලා කිව්වම ඒක අපේ ප්‍රායෝගිකව කරන එකක් නේද? ඒක සම්බන්ධ කරගන්න ඕනේ අපේ බ්‍රෑන්ඩ් ස්ටේට්මන්ට් එකට. ඒ ගැන පොඩ්ඩක් තව විස්තර කරන්න මොස්තු. හොඳයි, ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි එක එක්කෙනා සකස් කරගත්තද මට දැන් මගේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මගේ ස්ටේට්මන්ට් එක තමයි මමත් ධනාත්මක චරිතයක් බවට පත් වෙලා සමාජයත් ධනාත්මක චරිතයක් බවට පත් කිරීම තමයි මගේ ඉලක්කය වෙන්නේ. ඒතකොට ඒක තමයි මගේ ඒතකොට වෙන එක්කෙනෙක් දැන් අපි පබ්ලිස් මහත්තයාගේ වෙන එකක් නේ. එයාගේ තියෙන්නේ එයා ලංකාවේ තියෙන දේශීය සූපශාස්ත්‍ර ක්‍රමවල හදාරලා දේශීය සූපශාස්ත්‍රයේ ලංකාවේ ප්‍රචලිත කිරීම තමයි එතුමාගේ ස්ටේට්මන්ට් එක. ඒතර මගේ ස්ටේට්මන්ට් එක වෙනත් එකක්. තවත් කෙනෙක් වෙන්න පුළුවන් තමන් ක්‍රීඩා ශාස්ත්‍රයේ නම් ක්‍රීඩා ශාස්ත්‍රයට විශාල ආලෝකයක් ලබා දෙන චරිතයක් බවට පත් වෙනවා. එන්නේ විදිහට එක එක්කෙනා තම තමන්ගේ ශාස්ත්‍රය තුළ තමන්ට යහ හැකි ප්‍රමාණය අනුව තමයි තමන් ස්ටේට්මන්ට් එක හදා ගන්නවා. ඒතර අපිට ඒකට අනුව තමයි සංගත වෙන්න ඕනේ. ඒකත් අනුව තමයි අපි ඉන්න ඕනේ. දැන් මර්මලට මට බැහැනේ බැරි දේවල් තියෙනවනේ. මට ක්‍රිකට් ක්‍රීඩාව ගැන ලියර වැඩක් නැහැ. මම පොලිස් මහත්තයව එකක් කළේ වැඩකුත් නැහැ. ඒතර මට වෙනම තියෙන මගේම රටාවක්. ඒතර මම හදන්න ඕනේ මම ඒතර මටත් යහපතක් වෙන අනුන්ටත් යහපතක් වෙන සමාජයට යහපතක් හැදුවොත් තමයි දීර්ඝ කාලයක් පවතින්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ අර්ථ මොන වුණා වැඩසටහනත් මම බැලුවා ඔයගොල්ලන්ගේ දර්ශනය මෙහෙවරේ ඒ ලක්ෂණේ තියෙනවා.
ඒක ඕනම කරනකොට ඕනම කාලෙකදී ඒකත් එක්ක බද්ධ වෙන්න පුළුවන්. අන්නේ බද්ධ වෙන්න පුළුවන්කමක් තියෙන එක් ස්ටේට්මන්ට් එකක් තමයි අපි හදාගන්න ඕනේ. තම තමන්ගේ ශේෂ්ඨ වෙනස්නේ. ඒ ශේෂ්ඨට අනුකූලව තමයි හදාගන්න. ගුරුවරයෙකුට වඩා වෛද්‍යවරයෙකුට වෙනස් වෙනවා. නීතිඥයෙක් තවත් එක්කෙනෙක් වෙනවා. එතකොට අපි අන්න ඒ වගේ තම තමන්ට තියෙන ශේෂ්ඨට අනුකූලව ප්‍රකාශ මේ ස්ටේට්මන්ට් එක හදාගත්තාම තමයි වැඩි ය ගැලපෙන්නේ. චතුර මහත්මයා අයිබෝන් සර් සුබෝදෑසන සර් ඇත්තටම දැන් ඇත්තටම මේ බ්‍රෑන්ඩ් එක එහෙම නැත්නම් සන්නමක් ගැන කියනකොට සර්ගෙන් මම මේක ඉගෙනගෙන දශක දෙකක් විතර වෙනවා. දැන් පළවෙනි කාරණාව තමයි ඔබතුමාගේ ගැන අපේ හිතේ තියෙන පින්තූරය මේ දශක දෙකටම වෙනස් වෙලා නැහැ. අඳින විදිය, හැසිරෙන විදිය, පොන්නේ පීරන විදිය පවා ඔබතුමා ඒ බ්‍රෑන්ඩ් එක මේන්ටේන් කරනවා. ඊළඟ දේ තමයි සර් අපි මේ මම කල්පනා කරේ බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ යම් කිසි අනුගාමිකයන් පිරිසකට, එහෙම නැත්නම් සොසයිටි එකකට, යම් කිසි පිරිසකට. එතකොට අපිට සිද්ධ වෙනවා කැමැත්තෙන් වුණත් අකමැති වුණත් අපි ඒ පිරිස කැමති විදියට ජීවත් වෙන්න. දැන් හොඳම උදාහරණේ පහුගිය දවස්වල තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් කීප දෙනෙකුට සිද්ධ වෙච්ච කාරණාව. මොකද දැන් ඔවුන්ගේ තර්කය වෙන්නේ අපි සිගරට් බිව්වම මොකද, අපි ක්ලබ් ගියම මොකද, එතකොට අපිත් කොල්ලෝ එහෙම කියලා. හැබැයි ඔවුන්ට ඒ ඉඩ ලැබෙන්නේ නැහැ. ඔවුන්ට විශාල ජන විරෝධයක් එනවා. මොකද ඔබ රටක් නියෝජනය කරනවා, ඔබ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නම් ඉන්නේ, ඔබට සිද්ධ වෙනවා මෙන්න මේ දේවල් මේන්ටේන් කරන්න. එතකොට හැබැයි අවසානයේ සිද්ධ වෙනවා උන්ට අඩියක් පස්සට අරගෙන තමන්ගේ කරියක පවා විනාශ කරගන්නවා එක. ඉතින් ඔබතුමා නිතරම කියන්නේ දැන් ගුරුවරයෙක් නම් ගුරුවරයාට ගැළපෙන ගුරුවරයාගේ දිවිපෙවතක් පවත්වා ගන්න වෙනවා. ගුරුවරයාට පාසලේදී ගුරුවරයෙක් වෙලා ඉඳලා පාසලෙන් පසු සමාජයේදී වෙනත් විදියකට නයිට් ක්ලබ් එකකට ගිහිල්ලා නැත්නම් ෂෝට් ස්කර්ට් එකක් ඇඳලා විලාසිතා කරලා හැසිරෙන්න බෑ. එතකොට පහුගිය දවසේ අපි දැක්කා එවැනි සමාජවල දැන් ඔබතුමා ගත්ත උදාහරණ වලින් මේක නිසා ඇත්තටම ඔබතුමාගේ අර මුලදී ආරම්භ කරපු ඉන්ඩෙප්ත් කියන සමාජය එහිදී එන මම හිතනවා මෙතනත් ඇති ගොඩක් පිරිස අස්සන පවා වෙනස් කරා. සමහර අයට අස්සන පවා වෙනස් කරගත්තා. මමත් සිංහලෙන් අස්සම් කරන්න ඉගෙන ගත්තේ පුරුදුනේ මගේ සන්නම ගොඩනගන්න පටන් ගත්තට පස්සේ මේ ඔබතුමාගේ උපදෙස් එක්ක. ඉතින් මම හිතනවා බ්‍රෑන්ඩ් එකක් කියන්නේ එක කාරණාවක්නේ. බ්‍රෑන්ඩ් එකක් කියන්නේ සම්පූර්ණ ලයිෆ් එක, අඳින පළඳින විදිය, හැසිරෙන විදිය, තැනකට ගියාම ඉන්න විදිය. ඉතින් අපිට ගොඩක් කාලවලට පුද්ගලික ජීවිතයක් කියලා දෙයක් මේන්ටේන් කරන්න කියන අපි ආස කරන දේවල් මේන්ටේන් කරන්න බැරි නේද? ඒතර අපි ඒ සන්නම සමාජයේ බලාපොරොත්තු වෙන, එහෙම නැත්නම් අපේ අනුගාමිකයන් බලාපොරොත්තු වෙන කෙනා විදියට අපිට හැමදාම ජීවත් වෙන්න වෙනවා. පුංචි වෙනසක් කරපු හැටියේ අපේ බ්‍රෑන්ඩ් එක එතන ඉවරයි. එහෙම නැත්නම් අපිට අලුත් ඔඩියන්ස් එකක් තමයි හදාගන්න වෙන්නේ. මම හිතන්නේ මේ දවස්වල ජනප්‍රිය හිමි නමක් ඉන්නවා. මං හිතන්නේ අරහත් භාවය ගැන දේශනා කරන්න. එතකොට කලින් හිටිය එක ඔඩියන්ස් එක, ඒ කියන්නේ එක සන්නමක් ගොඩනගාගෙන හිටියා. හැබැයි දැන් වෙනත් ආකාරයක් අනුගමනය කරනවා. ඒත් එක්කම අලුත්ම ඔඩියන්ස් එකක් දැන් ඉන්නේ. එතකොට අර පරණ ඔඩියන්ස් එක අතහැරියා. ඉතින් මං හිතනවා මේකේ ලොකු ගැඹුරු දෙයක් තියෙනවා. එතකොට මට මම වැංජෙන්න ඕන නම්, මට කීර්තියටපත් වෙන්න ඕන නම්, එහෙම නැත්නම් මගේ ඔඩියන්ස් එක එක්ස්පෑන්ඩ් කරන්න ඕන නම් මම කල්පනා කරන්න ඕනේ මේක මේන්ටේන් කරන්න. ඉතින් ඔබතුමා කියන දේ හරිම ප්‍රායෝගිකයි. ඒ වගේම ඒක ඔබතුමා ප්‍රායෝගිකව අපිට පෙන්නනවා, ඔබතුමා කරලා පෙන්නනවා මෙන්න මේක තමයි තියෙන්නේ කියලා. ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි අද දවසේ අපට ලබා දීම ඕදන් සම්බන්ධව. සුබ දවසක්. බොහොම ස්තුතියි. මම කර පොඩි කතන්දරයක් කියන්නම්. ඔය ජාතක කතාවක තියෙනවා ඒක රටක රජුරුවන්ගේ මේ මහා ඇමතුමා මිය ගියා. කියන්නේ භාණ්ඩාගාරික. මිය ගියාම රජුරුව ඒ රටේ සම්පතේ අනුව එයාගේ පුතාට එන්න කිව්වා. ඒ භාණ්ඩාගාරික තනතුර බාර දෙන්න. සිටු තනතුර. එතකොට ඒ පුතා ආවා. රජුරුව බලන් හිටියා සීමැදුරු ගවුලේ. එනකොට නියන් අර මඩ ගොඩක් උඩින් පැන්නා. එනකොට උන් ටිංගබලකට පහින් ගහගෙන තමයි පුතා ආවේ. ඉතින් රජුරුව එක බලන් හිටියා. බලන් ගිහලා ආවට පස්සේ කිව්වා තුමා ඔබතුමා කැඳෙව්වේ මෙන්න මේ වැඩේට. අද ඉඳලා ඔබතුමා තමයි තාත්තගේ මේ තනතුර සිටු තනතුර බාර ගන්න. අද ඉඳලා අපේ රාජ්‍ය භාණ්ඩාගාරයේ සිටුවරය හැටියට පත් කරනවා කියලා අක්තපත්‍රය දුන්නා කියමු. දැන් දීලි ඉවරලා දැන්කෝ දැන් හරි දැන් ගිහිල්ලා වැඩ බාර ගන්න. දැන් ගියා. යනකොට අර ගියේ වෙන විදිහකට. අර මඩ ගොඩේ පැන්නේ නැහැ. පැත්තකින් අයින් වෙලා ගියා. ටින් වලට පයින් ගැහුවේ නැහැ. බොහොම ඇවතුම් පැවතුම් වෙනස් කරන් ගියේ. රජුරු ආපහු පණිවිඩයක් කරේ. ඇරලා ගෙන්න ගත්තා. ගෙන්න ගන්න රජුරු ඇහුවා දැන් ඔබ එනකොට ආයේ මෙහෙමයි යනකොට ගියේ මෙහෙමයි කියලා. ඇයි එහෙම උනේ කියලා. එයා කියනවා රජුර මං ආවේ සාමාන්‍ය කොල්ලෙක් හැටියට. හැබැයි මං ගියේ රටේ මහ සිටුවරය හැටියට. එතකොට සිටුවරයට ඔහොම යන්න බෑ. ඉතින් අද මේ මොහොතේ ඉඳලම මං ඒ චරිතර අනුකූලව තමයි මගේ ඇවතුම් පැවතුම් කතාව හැසිරීම් තියාගත්තේ. අර ඔබතුමා කිව්වාගේ අර අපිට ඊට පස්සේ වෙනස් වෙන්න බෑ. අර සාමාන්‍ය කොල්ලෙක් හැටියට ඉන්න පුළුවන්. හැබැයි තනතුර ලැබුණාට පස්සේ එයාට ඒ තනතුරට අනුකූලව තමන්ගේ චරිතේ හැඩගස්ස ගන්න වෙනවා. ඒකට අනුකූල වුනේ නැත්තම් එයා සමාජයේ කොංගල යනවා.
එකම ජාතක කතාවක තියෙන අදහසක් ඔය කියන අදහස. ඒකින් අනිවාර්යයෙන්ම අපිට අපටම අපි හසුරවන්න බෑ. වෙනස් සමාජයටත් අනුකූලව අපිට හැසිරෙන්න සිද්ධ වෙනවා මේ වෘත්තියට ඇතුළු වුණාට පස්සේ. ඒක හරි වැදගත් අදහසක් කියලා. දැන් මාතෘ සුබ දසනක් හැමෝටම. ඇත්තම සර් අද කිව්වා වගේ ලොකු වටිනාකමක් එක එකතු කරනවා හැම පුද්ගලයෙක්ටම. අපි බ්‍රෑන්ඩ් එකක් කියද්දි ඒ බ්‍රෑන්ඩ් එක ඔෆිස් එකකදී වෙන්න පුළුවන් ලීඩර්ස්ලා විදියට. සමහරට ඕගොල්ලෝ ඔෆිස් එකක වැඩ කරනවා නම් ඕනම දෙයක අපි සමහරලාට බ්‍රෑන්ඩ් එකක් කිව්වහම ගෙදර විදියට ගමේ බ්‍රෑන්ඩ් එක. ඒ වගේම ගෙදර බ්‍රෑන්ඩ් වෙන්න පුළුවන් තමන්ට. ඒ වගේම තමන්ගේ ඔෆිස් එකේ බ්‍රෑන්ඩ් වෙන්න පුළුවන් ලීඩර්ෂිප් යටතේ. එතකොට මෙන්න මේ තමන් කැමති දේ හොයාගන්න ඕනේ මුලින්ම. සර් කිප විදියට කැමති දේ හොයාගත්තොත් නැත්තම් වෙනස් බ්‍රෑන්ඩ් හදන්න ගියොත් හරි තමන්ට ඒක ප්‍රෙෂර් එකක් වෙන්න පුළුවන්. තමන් කැමති පැත්ත හොයාගන්න ඕනේ. කැමති දේ අපි සර් කිව්වා වගේම කැමති දේ හොයාගෙන ඒ වගේම අර බ්ලූ ඕෂන් ස්ට්‍රැටජි කියන්නේ අපි අනිත් පැත්තට එක්ක ෆයිට් කරගන්න නැතුව රෙඩ් ඕෂන් එකට යන්න නැතුව අපිට පහසු අපි දන්න දේ සහ ඒ එකම අපිට වෙන කාගෙන්වත් කරදරයක් නැති පැත්තක් හොයාගන්න පුළුවන් නම් ඉතා ශීඝ්‍රයෙන් ඒ තත්ත්වයට උදා වෙන්න පුළුවන්. ඒ වගේම නෙට්වර්කින් වෙන එක පුළුවන් තරම් සමාජයේ පුද්ගලයන් එක්ක නෙට්වර්ක් වෙන එක සහ ඒ වගේම තමන්ට වඩා දන්න පුද්ගලයන් එක්ක සහ ඒ අදාළ ඉදිරියෙන් ඉන්න පුද්ගලයන්ගේ මෙන්ටර්ෂිප් එක, ඒ කියන්නේ ඒ මෙන්ටර්ස්ලා විදියට භාවිතා කරන එකෙන් මම හිතන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඇත්තටම ප්‍රායෝගික උදාහරණ කීපයක් ඔබතුමා කිව්වා. එක්සැම්පල් එකට දැන් ඔබතුමා කොත්තෙවණේකදී මට මේ කීප දෙනෙක් කතා කරලා කිව්වේ සර්ගේ අපුරිම ලියපු තැපෑලෙන් එවපු එකක් තමයි අපිට හම්බුනේ කියලා. ඒකත් හොඳ දෙයක්. ඒ පුද්ගලයන් දැන් අර එවපු කොලේ බව තියා ගන්නවා. සර්ගේ අන්තිම ලියපු කොලයක් කියලා. අන්න ඒකත් හොඳ දෙයක්. ඒ කියන්නේ සමාජයට අපි කරන දේ හදවතින්ම කරනවා නම් ඒක මේ දයරෝහණ අතුකෝල කියන නම ඒ පුද්ගලයන්ගේ හදවතට වැදෙන. එහෙනම් අපිට සර්ගේ ඉගෙන ගන්න දේවල් තියෙනවා ගොඩක් ජීවිතේ. ඒ අරගෙන අපි හැමෝම මවුනා කණ්ඩායමක් විදියට මේක මවුනා ගෲප් එකක් කියන්නේ දැන් බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙනවා. ලොකු බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙනවා මේ සමාජයේ ලංකාවේ ඇතුලේ. එහෙනම් අපි එන්නේ බ්‍රෑන්ඩ් එකක් අරගෙන අපේ බ්‍රෑන්ඩ් එකක් අපි හදාගෙන අපි ඉස්සරහට යමු. බොහොම ස්තුතියි. ශමිලා සුබ දැසනක් වේවා සියලු දෙනාටම. සර් මේ ඇත්තටම මේ තාමත්ම වැදගත් පාඩමක් අද විශේෂයෙන් අද කාලෙට. උගක් අපි දකින්නේ සමාජයේ තමන්ගේ බ්‍රෑන්ඩ් එක හදාගන්න යන්නේ තව දෙයකට හෝ තව කෙනෙකුට හානි කරලා. ඒකම ආපහු ඔවුන්ට පීඩනයක් විදියට ඇවිල්ලා තියෙනවා. ඒක ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒක එහෙම එන්නේ කියන එක ඉතින් හරිම වැදගත්. මම හිතන්නේ මේ ඉතාමත්ම පැහැදිලි පාඩමක් සහ ඉතාම වැදගත් අවශ්‍යම පාඩමක් සොයා බෙකලින් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.